අප කවුරුත් දන්නවා 2020 ඔලිම්පික් තරගාවලිය ටෝකියෝ නුවර පවත්වීමට නොහැකි වුණා මේ පවතින ලෝක වසංගත තත්ත්වය හේතුවෙන්. ඉතින් මේ වසරේ, ඒ කියන්නේ 2021 වසරෙත් මේ තරගාවලිය පැවැත්වීමට නොහැකි වෙයිද මේ තරගාවලිය කල්යයිද කියලා මේ වන විට රාවයක් පැතිරෙමින් පවතිනවා. අපි හිතුවා මේ සම්බන්ධයෙන් පුද්ගලයෙක්ගෙන් විමසා බලන්න. ඔහු තමයි මෙම ඔලිම්පික් තරගාවලියේ නියෝජ්‍ය මෙහෙයුම් කළමනාකරු වශයෙන් කටයුතු කරන්නේ බේස්බෝල් හා සොෆ්ට්බෝල් තරගාවලියේ. ඉතින් ඒ තමයි සුජීව විජයනායක මහතා. ඇත්තටම මොකද්ද මේ සම්බන්ධයෙන් මේ පැතිර පවතින ආරංචිය සම්බන්ධයෙන් අලුත්ම තත්ත්වය? අපි ඔහුගෙන් විමසා බලමු. අයිබෝවන්, ඇත්තටම මේ දවස්වල කටකතාවක් යනවා ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය කල් දැමුවයි, ඒ වගේම කැන්සල් කළා කියන කතාවක් නැහැ. එහෙම කිසිම දෙයක් වෙලා නැහැ මේ වෙන විට. විශේෂයෙන්ම අපි ප්ලෑන් කරපු විදිහටම මේ වර්ෂයේ 2021 ජූලි 23 වෙනිදා ඔලිම්පික් තරගාවලිය පවත්වන්න සියලු විධිදාන යොදමින් තියෙන අවස්ථාවක් තමයි ජපානයේ මේ වෙන විට දකින්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ වෙන විට සීත ඍතුවත් එක්කම ජපානයේ කොරෝනා තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ නිසා යම් යම් ප්‍රවෘත්ති පළ වෙනවා. නමුත් ජපානයේ ටෝකියෝ ඔලිම්පික් කමිටුවේ සංවිධායක මඩුල්ලේ නිලධාරියෙක් වශයෙන් මට කියන්න තියෙන්නේ අපි හැම දෙයක් තාම තීරණය කරලා නැහැ. ඇත්තරම විශේෂයෙන්ම එහෙම තනි තීරණයක් ගන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. විශේෂයෙන්ම අපේ ජපානයේ ඔලිම්පික් කමිටුවේ සංවිධායක මඩුල්ල, ඒ වගේම ජපාන් රජය, ඒ වගේම ලෝක ඔලිම්පික් කමිටුව එකට එකතුලා ගන්න තීරණ තමයි අපි ඇත්තරම විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන්. පසුගිය වර්ෂයේ 2020 මාර්තු 24 වෙනිදා වසරකට කල් දැම්ම අවස්ථාවෙත් මේ තුන් පාර්ශවෙම එකට එකතුලා ගත්ත තීරණයක් තමයි. මේ වන විටත් අපි කටයුතු යොදමින් පවත්වන්නේ කෙසේ හෝ කොරෝනා සමග මේ ඔලිම්පික් උළෙල සාර්ථක කරගන්න තමයි 2021 ජූලි 23 වෙනිදා සිට පවත්වන්නට වැඩ කටයුතු යොදමින් තිබෙන අවස්ථාවක් තමයි මේ අවස්ථාව.